අපි මේ කාවේ මේ ඔක්කොම යහපාලනය හදලා මේ ඔක්කොම එකට එකට දායක වුණක් එක මල්වට්ටියකට ඔක්කොම අත ගහපු කෙනෙක්නේ. ජනාධිපතිතුමත් අත ගැහුවා, අපරාධ කියන්නේ භාගමැතිතුමත් වහන්සේ. ඒ ඔක්කොම අපිත් අත්මය කරා. අපි එක්කෙනෙක්වත් මේවා ගැන මේ බලතන්නා එහෙමනම් ජනාධිපතිතුමා ඉස්සෙල්ලම මට කිව්වේ මේ අපේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා ආරාධනය කරේ මට පොදු අපේක්ෂකයා වශයෙන්. මම එහෙමනම් මගේ දිහාපද මම බැලුවේ නැහැ. කොහොමද ජයග්‍රහණය කරන්නේ? ඒ අනුව තමයි මම කිව්වේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලෙක් ගේනවා කියලා. හරිද? මොකද ඒ ඡන්ද සඳහා. ඒතකොට අපිට දිනන්න අපිට මෙච්චරක් ඕනේ. අපි ගණන් හදලා තිබුණේ. අපිට අඩුපාඩු කොච්චරක්? ඒ අඩුපාඩු කොහෙන්ද ගන්නෙ අපි? කොටසක් ගන්නෙ මැද ස්තරයෙන්. ඒ මැද ස්තරයෙන් ගත්තාමත් මදි අපිට. හරිද? එතකොට ඉතුරු එක ගන්න තියෙන්නේ අපි ඉන්න කැම්ප් එකේ. අපි ඉන්න කැම්ප් එකේ ඡන්ද කඩන්න පුළුවන් මට දෙයාටද වැඩි. එතකොට යාට. ඒ නිසා තමයි මම කිව්වේ මට පැය 24ක් දෙන්න. මම ඇවිල්ලා කතා කරගෙන. එතකොට එතුමා මට කිව්වා කතා කරාම ඩොක්ටර් සටනට එන්නම් ඉල්ලන්න බෑ. ඔයා වුණත් ඉල්ලන්න ප්‍රශ්නයක් නැහැ කියලා. මං කිව්වා එහෙම බෑ. මේකෙදි ඔයාද මමද අරයාද කතාවක් නැහැ. මේක එළියට බහින්නේ බෙල්ල දීලා ජයග්‍රහණය කරන්න. අප පරදින්න මේව කරන්න බෑ මට. ඒ නිසා සියලු තීන්දුව එකට ගත යුතුයි. බෑයි නැහැයි කියලා කටවත් කියන්න බෑ. මට තරඟ කරන්න නම් තියෙන්නේ මේක මම තරඟ කරනවා මම බෙල්ල දෙන්න හරි. මෙතෙන්දී ඔයා කරන්න ඕනේ තීන්දුව අරගෙන දෙන්නේ. සරික ඒවා පවුල් දෙන්නේ. ඉතින් ඒ වගේ අපි මේ ඉතාමත්ම අමාරු දෙයක් මේ ගොඩ නැගුවේ. ඒ නිසා මම මගේ ප්‍රතිපත්තිය තමයි මේ රජයේ සම්පූර්ණ සමගිය සඳහා තමයි මම මේව කරන්නේ. මං හොඳට මාක්ස්වාදයේ කියවලා තියෙනවා සාමය සහ අරගලය කියන එක පෙරමුණ දේශපාලන. ඌවා කියවපු නැති කට්ටියට මට කරන්න දෙයක් නැහැ. මං කියලා තියෙනවා පෙරමුණු න්‍යාය කියලා එකක් වෙනම ඉදිරිපත් කළා තියෙනවා. පෙරමුණු ගහන්න පටන් ගත්තාට පස්සේ ඒ පෙරමුණු ඇතුලේ කොහොමද සමගිය තියාගන්නේ, කොහොමද අරගලය කරන්නේ, මේ දෙක එකට ගෙනියන්නේ. අනවර්ත අරගලයක් තියෙනවා, මත විරුද්ධ මත තියෙන කට්ටියගේ අරගලද. අරගලය කොහෙද තියා කරන්නේ, සාමය කොහෙද ඉදිරිපත් කරන්නේ. ඒක හින්දා මම දන්නවා මේක කොහොමද කරන්න කියලා. හින්දා මම කොයි වෙලාවකවත් මේ කවදා හෝ දවසක ඉතිහාසයේ මෙයත් ද්‍රෝහිත්වය වුණා. මේගොල්ලෝ තමයි මේක කඩාගෙන විනාශ කළා. මේ රට කාපු, රටේ මිනී මරපු, හොරකම් කරපු කට්ටියට රට බාර දුන්නේ කියන පැච් එක මං ගහගන්නේ. මට ඕන දෙයක් කරා, එල්ලුම් ගස් ඇවා, ඒක වෙනම වැඩක්. නමුත් අපි වැරදිකාරය විදිහට එල්ලුම් ගස් ඇන්නේ. ඔබතුමාට දැන් ඉතින් ඒක ඉදන් සමහර මිනිස්සුන්ට මතක නැති වෙලා දැන් මොකද්ද කියලා. දැන් සමහරු හිතනවා මෛත්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවා. නෑ, රනිල් වික්‍රමසිංහත් එක්ක. රනිල් වික්‍රමසිංහ තනියෙන් දිනුවෙත් නෑ. ඒ අපිත් එක්ක ආපු ඉතුරු චන්දරිකත් අරගෙන තමයි මෛත්‍රීපාල සිරිසේනකුත් අරගෙන. ඔබතුමා දැන් මේ ඔබතුමා මේකට අපි බෙල්ල දුන්නා මතක තියාගන්න. අපේ ජීවිතය අපි එළියට බහිනකොට කවුරුවක්වත් මමවත් හිතුවේ නැහැ දිනනවයි කියලා. හැබැයි මේ වළත්ත දේශපාලනේ ඉව නවත්තන්න ඕනයි කියන මතේ තිබුණා. අපිට කිසිම අපිට කවුරුවක්වත් කිව්වේ නැහැ දින. අපිට අපි එළියට බහැලා මාස දෙකක් දෙකහමාරක් යනකම් අපිට පෝස්ටර් එකක් ගන්න සල්ලි දෙන්නේ නැහැ. අපිට පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකට සල්ලි දුන්නේ නැහැ එකෙක්වත්. මතක තියාගන්න කොළඹ එක තේ කඩයක් අපිට දෙන්න ලෑස්ති වුණේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග නෝන කිව්වා මේ ඔක්කොම මම කාර්යාලය ලෑස්ති කරන එක එක් කාර්යාලයක් දුන්නේ නැහැ. හොඳ වෙලාවට අපි ලෑස්ති කළේ දුන්න තට්ටු හතරක මේක කළා කුමාර රූපසිංහේ කාර්යාලය අරගෙන. හරිද? බොරු කියලා එන ඕනට. ඒක අරගෙන ලෑස්ති කළ තිබුණා. අපි ඔක්කොම ලෑස්ති කරගෙන තිබුණා. හින්දා එතෙන් අන්තිමට ඉතුරුනේ ඒ කාර්යාලය. මගේ පුතා ගත්ත චතුර මන්ත්‍රීවරයා ගත්ත මේක. ඒක හොඳ නැහැ, ඊට වඩා හොඳ ඒවා ගන්නවයි කිව්වා. මේ අලුත් ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති කරවන්න. කේමලක්වත් හම්බුනේ, කඩකාමරයක් හම්බුනේ. එතන ඒ වගේ අපි අරගලයක් කරේ. එතකොට අපි කවදාකවත් ගුවන් යානයක් පාවිච්චි කරේ නැහැ කැම්පේන් එකේදී. මොකද අපිට ලොකු බයක් තිබුණා, අපිට කියලා තිබුණා ගුවන් යානයක් පාවිච්චි කරන්න එපා, එමෙතුමාලා මරන්න හදනවා එළියේ උඩ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ඒකින්ද අපි පාරේ ලිව්වේ. අපි කෑම කෑවේ කාර් එකේ, නිදාගත්තේ කාර් එකේ, දවල්ට කෑවේ බිස්කට්. ඔයකාලා අපි මේ ආණ්ඩුව හැදුවේ. ඒ ආණ්ඩුව හැදුවේ නැරුණාම සමහරු ඇවිල්ලා වාඩි වුණා. තවත් කට්ටියක්. ඒගොල්ලන්ට මේ ඇඟේ අමාරුව නැහැ අපිට දුන්නේ එක.